මාලවී පංචමහරජය යෝගයක් ඔබේ කේන්ද්‍රයේ තියනවද කියලා ඔබට බලාගන්න පුළුවන් විදියට තමයි අද මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕනෑම කේන්ද්‍රයක සිකුරු ග්‍රහය 1, 4, 7, 10 කියන කේන්ද්‍රස්ථානවල මීන රාශිය හෝ තුලා රාශිය හෝ වෘෂභ රාශිය තැන්පත් වෙලා ඉන්නවා නම් අන්නේ අයට අනිවාර්යයෙන්ම මේ මාලවී පංචමහරජෝගේ පිහිටෙනවා. පංචමහරජෝග පහෙන් මේ මාලවී පංචමහරජෝගේ විතරයි බන්දේසිය තියලා වාසනාව දෙන එකම රාජයෝගේ. උදාහරණ වලින් පවසනවා නම් හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංගට මේ මාලවී පංචමහරජෝගේ තිබ්බා. රනිල් වික්‍රමසිංහට තියෙනම මීන ලග්නේ උපන් රනිල් වික්‍රමසිංහේ සිකුරු උච්ච වෙලා ලග්නේ ඉන්නේ. එතකොට සනත් ජයසූරියට මේ රාජයෝගේ තිබ්බා. ඊට අමතරව රුචක පංචමහරජෝගේ තිබ්බා. ඉතින් මේ රාජෝගේ බලන සනජ්ජසූරියේ ලෝක වාර්තා තිබ්බා. එතකොට රනිල් වික්‍රමසිංහට බන්දේසිය තියලා වාසනාව ගෙනාවා කියන්නේ තුන් වතාවක් මේ අගමැති වෙලා හිටියනේ නොමිලේ. කියන්නේ පිනට අගමැති වුණා තුන් වතාවක්. ඩී බේජතුංග කවදාම මේ රටේ රජ වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. ප්‍රේමදාසගේ මරණෙත් එක්ක එතුමාට රජ වෙන්න අවස්ථාව සැලසුනේ මෙන්න මේ මාලවී පංචමහරජෝගේ නිසා. මේක හොඳ උතුම් රාජයෝගයක්. මේක විතරයි අනිත් රාජයෝග හතරට වඩා වෙනස් මන්දිසි කියලා වාසනාව දෙන්නේ. ඔන්න දැන් ඔබට බලා ගන්න පුළුවන්, ඔබට ගණින්න පුළුවන් නම් මේෂ ලග්නේ ඉඳලා මේෂ උෂම මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික ධනු මකර කුම්භ මීන කියලා ඔය විදියට ගණගෙන යනකොට මීන රාශියට හෝ ධනු රාශියට හෝ උෂම රාශියට කේන්ද්‍රස්ථානයක් එනවනම් අන්න එතන වාට රාජයෝගයක් තියෙනවා. ඔන්න ඔබට දැන් පුළුවන් එවැනි හොඳ වාසනාවන්ත පින්වත් පෙරපින් ඇති රාජයෝගයක් තියෙනවද කියලා බලාගන්න. ඉතින් ලෝකයේ කියලා වැඩක් නැහැ. මම මේ රාජයෝගෙන් ඉපදිත ලෝකේ ජනප්‍රිය දේශපාලඥයෝ ඕන තරම් ඉන්නවා නම් කියන්න පුළුවන්. ස්තුතියි.